අට පපුතුගගේසින්ට පාවදුන්න දොන්ජුවන් ධර්ම පාලගේ අම්ම යිතාත්තය කොල් දන්. වීදිය බණ්ඩා සහ සුනිත්‍රාදය. තම්බිමුදියන්සේ නීල පෙරුමාලුයි බෝතලෙහි හරගොල්ලයි මොන්න තරන් සාකච්ායවද වර්තමානේ. අරකුරේන්ද වීරේන්දය පාලංගරේන්දය පාරුරේන්දය මාළුරේන්ද මේ රේන්ද කෙන වචනේ හදල කෙන මතනෙයි සම්බන්ධ යත්තිනවාදේ. ආ වඩා ආයුබොහෝ වේවා දැන් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුද්ධන් කලු සුද්ධන් කියන විඩිය මාලාවේ හත්වෙනි කතාන්ගය අපි ගීවතාවේ පොරොන්දු වනා මෙවර සාකච්ඡා කරනවා කියලා ඉන්නොටක මස් පහතරට රදලයින් එහෙම වචනයක් තියෙනවාද අද අප සාකච්ඡා වෙනවා පහතරට රදලයින් පිළිබඳ වර්තමාන දේශපාලයගෙන කතාගරදදිත් අපි කියනව මේ වර්තමාන දේශපාලනය රදලින් ඉන්නවා කළම ගේවතාව කිවන්න අප මේ රදල පවුල් දෙකක් අතර අපේ චන්දය දෝලනය වෙනවා කියලා අපි එහෙම කියනවා. එහෙමනම් පහතරට රදලයින් එහමනැත්තං වර්තමානයේ රදලයින් ඉන්නවාද කියන එකටක් සැකරින් පුන්තරන් කෙටියෙන් අපි සාකච්ඡා කරන්න බලමු. එහෙම සාකච්ා කරන්න කලින් අපි බලන්න න දෙ මේ පහතරට ගේම උඩරට රදල න මත උඩරට සහ පහතරට කියලා බෙදීමක් තියෙනවන්නේ ඒ බෙදීම අපේ නෙමයි හොඳේ ඒ ඒ බෙදීම ඉංග්‍රී සිින්ිසින් තමයි උඩරට පහතරට කියලා බෙදවී අපිට තිබනේ බෙදීම තුනයි මේතින්වෙන්න තින අපේ බෙදීම රුහුණු පිහිටි මායා මෙකතම ලංකාව ති චාතීතය බෙදීම රහු පහිටිමා ොම ූගො වි්‍යත්මක බදන්නේ ද ඒ බදීමට උඩරට පහතරට දෙක මයිහිති වෙනවා. එනිසා ඔය පිහිටි රට පිටිරට කලා කිව්වේ රිමාබෝධිය පිහිටි රට රාජ්‍යත්වය පිහිටි රට මහවැලිගගෙන් වම්වර පිහිටිට මහලිගගෙන් දකුණු වර රහ රහුණ රෝහණය. එතකොට අපි කලින් දක්කින දේශය කියලා වෙන්කරපු ඔය බටහිර ප්‍රදේශය ඒ දැදරුවයින් සහ ගිං ගගින්වෙන් වෙලා ඒ කොටස තමයි මායාරට කකිව මායාරට කියලා කියන්නේ. මාපා මාපාවරුන්ගේ රට අපි හිටිය ඈපා මාපා කියලා යෝ රජවරු. අනුරධපුරේ රජ්‍යත් පේට පත්වෙන්ට කලින් ඒ ඈපානමින් මාපානමින් හිටිය බොහිටඔය දක්න දේශේ. මායාරතේ. මහා පරක්ක්‍රම බාහු මහා පරක්‍රම් බහු ලෙස පොළොන්න්නරව රජවෙන්න කලින් ඔය හත් කෝරලේ ඔය කියන මායාරතේ. පරක්ක්‍රම ප ලෙස කටයුතු කලා පරක්ක්‍රම පාකාල හුකරපු කට යුතු වර්තමාය ක් රොදගෙන තින පස කත කර දැන් කොට මෙන්න තියෙනවා අපේ සිතයම අපේ සිීම මේකනම් ස්ල බල උඩරට පහරට බෙද නීමකොති කියල මේ සිතීමේ ඩරට පහරට බේ දෙක්න එනි අපි උඩරට පහරට බදපු ඉග්‍රීසින්ක සිතීමත් බල්ල මේද හට ලේසි වස් කරන්න ඔන්න වෙනස් වුන ඔන්න මේක තමයි ඉංග්‍රීන්කගේ සිතින් පෙන ඉග්‍රීන්ක සිතීමේයට පහ රට කියලා එගොල්ලොට අල්ලගත්තන කොටසක් ඇය මූදවතේම තියෙන ජාපනෙන් පටන් අරගන පුත්තලම හලාවත කොල්ලඹ ගාල්ල මාතර මෙහලලා මඩ කලපපුුව තිරිකුණා මලේ දක්වා මේ සියලු ප්‍රදේශ වන්නේත් ඔත්පත් කරගෙන එකතමයි. ද ක පහරට කියලලා පිව උඩර මට කලින් අපි පැදිල උඩරට ෙ නි නි කන්ඳුරට නෙමේ ඒකට අපේ හත්කෝරලේ හතරකෝරලේ තුන්කෝරලේ සබරගමුව වෙල්ලස තමන්කඩු නූගර කලාව කියෙන පලාත් ඔක්ක මයිති වෙනවා කියලාන්න ඒ පලාාත් සහිත ප්‍රදේශය තයි ඔය තින් එනිසා ඉංග්‍රීන්ගේ සිතීමට අනුව උඩරට පහතරට කියලා දෙකක් තියෙනවා ලංකාවේ අපේසාම්ප්‍රදායක සිතීමට අනුව රුහුණු පිහිටි මායා කියලා තුනක්තින එච්චරයි දැන් අපි කතා කරමු එහම නම් මේ පහට ඉග්‍රීසින්ගේ වන ගම්මු ක පි තින් කරවෙන කරන්න දන්න ඉංග්‍රීසින් ුට පාචක්න ංග්‍රීසින්න්ද නිසාන කැන්ඩි කන්ද කියනවචන කන්ද උඩ රට. එතන කන්ද උඩරට කිය තින නිසා කැන්ඩි කියලායකට කැන්ඩි උඩරට ඒ කලාපට අයිති ඇති මූදුබට කලාපෙටම් පහත රට කිවේ. පහත රට රදලන් සිටිනවද තමයි අපේ මාතෘකාව. මේකටක් පහතරට ගැන තොරතුරු ඉතා හිගයි. අපි කිව්වන අන්දකාර යුග අඳුරු යුගය කියලා අපි කියන්නේ මහනූරාවදියට කියලා. එතකොට මහනූරාවදියට සමාන්තරව පහතරට කියලා ඔවන් හඳන්නපු සීතාව රාජධනය ම මෙිට කෝට්ේ රාජ ධහනය මෙපිට පහරට වෙන්න මොකදගේ එක පිළිබඳ තොරතුර තාමහිගයි. ඇයි එෙම හිඟ වෙන්නේ. ඒ. හත්තරට කිය ඔුන් අ තුළගත්ත ප්‍රදශය තනකර පෘතුගී ලන්දේ ඉග්‍රීසි හරයට පත් කොට ගත්ත නිසා. ඒ බහරසේ තියෙනතා කල් අපට තොරතුර අප පත්තෙන් හම්බේන්න ඔවන්ගේ පැත්තෙන් තමයි අපිට තොරතුරු හැම්බේෙන්. අපි දන්නවා විජේබා කොල්ලෙන් පස්සේ විජේබාහු රජ්ජුරුවන්ගේ දරුවන් තුන් දෙෙන භුවනක බාහු මායාදුන්නේ සහ රයිගම් බන්ඩාර කියෙන තුන් දෙෙන ලංකාගේය පහතරට ප්‍රදශේ කෝට්ට රජධානයක රාජධාන තුනකට බෙදාගත්න්නේ එන් සහ සිතාවක ප්‍රදේශයේ මායා දුන්නේ සීතාවෙන් පස්සේ සීතාවක රජසිහලැ පත්වච මමායා දුන්න්නේගේ දරුව ිරිකුමාර රජෙනන් ටිකිරිකුමාරයා සීතාව කරටග කරනකොට කෝටටේ ඉංග්‍රීසින් විසින් පාලනය බාල දුන්නේ ධර්මපාලත්. ක මේ ධර්මපාලකෙන් අප ගේවතාවකිව මේ බණ්ඩාරවලිය ප්‍රහූ රදල් බණ්ඩාරවලියක් පහරට තිබ කියලා. පිහතරටටු බන්ඩාරලිය ප්‍රබ්බලෙක්නේ වීදිය බන්ඩාර විදිය බන්ඩාර කුමාරයා විවාහරගන්න සුනෙත්‍රදේ ඕන පහරජුරගේ දෝනියන් ද. එතකොට මේ ශ්‍රේෂ්ට සුනෙත්‍රාද විවා ශ්‍රෂ් විදිය බන්ඩාර නමති ශ්‍රේෂ්ට ූලගේ එකමතුවෙන් තමයි බිහිවෙන්නේ ධර්මපාල කුමාරය. අන්තිමට මේ ශ්‍රේෂ්ට උප ෙක්දක්වායනවා ධර්මපාල දොන් ජුවන් ධර්මපාල බවට පත්වෙල පම්බ රජයෙක් බවට පත්වෙල අවසානය අවතක් සේරුවට ගිහිල්ලා බොහොම විනාශකාරී තත්ත්වයක් ඇතිකරනවානි. එය තමයි ඇහෝ එක්දස් හයසිය විසිගනන් වල තෑගි ඔප්පෝකං කෝට්ටේ රාජධහනය පෘතුගේසින්ට ලියාදන්න. ඒ තෑගි ඔප්පු අතටගන්න දොන් ජොරණමයෝද අසවේද දොන් ජොරනිමෝද අසේද ෑගේ ඔප්පු අත අරගන තමන් සන්තය කරගන්නවා කෝටේ රජධාන රජාය සන්තය කරගෙන ඒවනකොට සීතාවක රාජසිංහ මියගිහිල්ල ඒනිසා රාජ සූය නැමති සීතාව රාජසිංහගේ පුත්‍රයාට බලයක් නෑ සීතකරජසිංහ තරන් හු යදවාදියෙක් නොවේ නිසා එතිෙනි හට ේද ටක වඩ පෙර ල්ලුත් පුත්‍රග සින් සමග හවලා ජයවර න්ඩාර නමින් කද ුරට හිල්ල ලක කතදරක් සිරිදනකොට සිීතාවක රාජසිංහගේ මායාදුන්නගේ විජේබාහුගේ පරම්පරාව සීතාව රාජසිංහ මෙට නැතිවෙහන. එතකොට ඔය වීදයේ බණ්ඩාරලාගේ විජේ බාහුලාගේ භූනක බාහුලාගේ පරම්පරාව ධර්මපාලගෙන් පස්සේ දොන් ජුවන් ධර්මපාලගෙන් පස්සේ නැතිවෙලා ඇනවා. ඒ හින්ද ඉතිනින් එහාට පහතරට වෙන්නේ මොකද කියන එක තනකර ආධිපත්්‍යය දරන්නේ පෘටගීසි ලන්දේසි අවසාන වසිෙන් ඉංග්‍රීසි. අපි මේ කතා කරන්නේ එක්දහස් අටසය පහළුවෙන් මෙපිට. එනිසා එක්දහස් අටසය පහළුවෙන් මෙපිට එනකොට තන්ඩ එක්දහස් හයසය විස්සේ ීතරට නයව සිදුවීම සිද්ධුවන් හයිස විත්ස්ස හත්සේ විස්සටසේ විස්ස මේ සතවර් දෙක් සතවර්ෂ දෙකක් ගතවෙලා සතවර්ෂ දෙකක් ලගෙන අවරුදු දෙසයක්. අවුරුතු දෙසීක කාලය පුරා පහතරට තනි කල යුරෝපී අධිපත්්‍යයටට තිබුණ කන්දුටරට රජධානය විම දරමර රජරන්ගේ ට ්‍රීවික් සි රජර දක්වාම රජර මදන ම පෙසං කරගතන්නන්නේ ැේ පහතරට දැන් අහුවෙල ඉවරයි ඒ නිසා. පහතරට ආධිපත්වය යුරෝපී ආධිපත්වයට යට පත් වුණා දර ෆෙඩික් ඒංගල්ස් කලාතියවානේ යුගයක රජයන අදහස් වනාහි ඒ යුගයේ පාලක පන්තියේ අදහස්සකඒ සමාජවාදී පැහැදිලි කිරීම ඕනෑම යුගයකට අදට වත් හෙටට වනත් එකඟයිඒ නිසා වසර දෙසීයක් යුරෝපී ආධිපත්තයට යටටත්වල හැටපු පහත රට කොයි තරං විමුක් තිකාමීින් පහල වනත් රගන්න බැරුවෝගගේ පහතරට විමුක්තිකාමින් පහලුන කුරුවිට බඳධර වගේ වීරයිෙන් පහලව වන පෘටගේසින් සම්ග සටන් කරපු. ඔයිටමස අන්දේසින් පහුකරගන ඉංග්‍රීසින් ඟට එනකොට මොරටුවේ පරන්සිිස්කු මාතලෙයට ගිහිල්ල පුරංග අපප නමෙන් කුඩාහපො හාමුදුරුව ගොංගාල ොඩ බඩා මේ එක කවල එදහස් අටස හතලිස්සටේ මාතලයේ විමුක්ති අරගලය ඇති කරන පුරංාපු පහතරටේ පාත්තෙක් පාතියගලන කිව. ඒනිසා මේ පහතරට. ප්‍රභහුවරු පහතරට සටන්කාමින් ඉංග්‍රීසින්ගේ අධිපත්වය යටතේ අවපත් වුණ. ඇයි ඔවුන්ට ඕන කම තිබුණා වහාම තමන්ගේ අධිපත්තයට සකස්කර ගන්න මේ සකස්ර ගැනීම පෘතුගීසින්ට ලන්දේසින්ට ව ඉංග්‍රීසි නිතා හිලි කළ ලන්දේසින් තමයි ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය පරිාලන ක්‍රම ඔුන් පටන්ගත නමුත් ඉංග්‍රීසිණනට වඩ බරපතල ලෙස එක්දහ සරසය පහලවට කලින්. කන්දවඩාට රාජධහනය තමන් සතු කරගන්නට කලින් ෆෙඩරික් නෝත්ට මටලන්ට ොබට් බ්‍රව්රික්ට පවා පහතරැටියන්ගෙන් විශාල එකඟතාවක් ලැබුණ. ඔය එදහ අටසය දහටේ මහා විමුක්ති අරගලය දරුණු ලෙස මානව හිමිකම් උල්ලංගනය කරමින් දරුණු ලෙස. මැඩලපු ඉංග්‍රීසි ආණ්ඩුව ඔවුන්ගේ පැත්ෙන් මහා ජයග්‍රහණැඇත් විඳනිවානේ මේ කැඩල්ල කැරල්ල මට පවත්තල කැප්පිටිපොළොව ගතනයට ලක් කරලා කැ්පිටිපොලොව බෝගම්ඹරිපිටියේ හිස ගසාහ මරා දමන්ට තීන්දු කරන රොබට් බ්‍රවන්්රික් ඒ මරණය දකිින්ට ඉන්න නෑන අප ඔහු නියම කරනවා ඉංග්‍රීසි හමුදාවේ ප්‍රභුවරුන්ට සහ ලංකාවේ මකන්දුුඩටත් රාජානය හිටපු රදල ප්‍රබුවරුන්ට මේ ගතනය දකින්නට බෝගම්බර පිටට පැමිණිය යුතුයි කියලා හ නියෝග දක්වා ඔහු එනෝනේ පහතරට උදන්වදම ඉග්‍රීසි වාර්තාාවල හැටියට ොබට බ්‍රව්රක් මේ හා ව්‍යශසය සිදුකොට පහතරට එකට හවල්ලෙන් තම ඒකාල වෙනකොට ග්‍රෑන් ාස්වලගේ පාළම්පාරු දාලාතිකු නෑන එකකදාන එක්දස් අටසේ විසි දෙකෙ. ඊට පෙර හංවල්ලෙන් තමයි රුවන්වල්ලෙන් හංවල්ලෙන් තමයි මහවලිකග කැලනිගඟ තරණය කරලා න් පහතරට ගී. ඒ ක තරණය කරපු තැන සිට එක හංවැල්ලේ සිට රොබඩ බ්‍රවන්්රික්ගේ නිලනිවාසේ වෙච්ච රජගෙදර දක්වා. විශාල පෙළපාලියක්. විශාල පොහතරැටියන් පිරිසක් ඔල්වරසන් දෙමින් මේ ජයග්‍රහණය සමරනවා. ඒ ජයග්‍රහණය ලබලා එ මේ රොබ් බ්‍රව්්‍රික් නැති එංගලන්ත වීරාව පිළිගඳ පහතරැටයන් විශාල උත්සව සැනකෙලි තොරංගහල පැවැත්වවා. ත අර. දොන් ජොරනිම ඕෝද අසවේදුට මංකිවේ තෑගිවපෝකින් ධර්ම පාල රජරුව පපුර්ට කී සිකාලේ හෝල්ට ලියා දුන්නයි කියලා ලයා දුන්නම ඔහුට පහතරැටියන් දු ගෞරවනාේ තමයි මල්වානේ රජ්ජුරුව. මල්වානේ රජරෝ කියලා අසවේදට කිව් අසේදු කෙනප හර තිෙනන්න ඔහු ොන්න තරම් දරුණු ආගමික්ක මතවාදත් ඔහු ඔහුගේ ධර්මය පපුරුවන්නට මොන්න තරං කෘදුුකන් කලාද පුඩා දරුවන්න මේ කඩුවේ එල්ලලා ගාතනය කලා ක කියලා හර තින හැබැ ඔහුට අපි වෙලා පහතර ඇතියන් කිව්ේ මල්හන රජුරෝළ ඒ වගේ රොබට බ්‍රවන්්රික් එක්දහස් අටසේ දහටේ විමුක්ති අරගලය ැඩල කොමබේෙන කොට හ පිගන්න විශාල පිරිසක් හිටිය කියල ගෙනෙ කද ම මේ පහතර ඇයන්ට ගෞරුව කරන නෙමේ. වසර දෙසීයක් වසර දෙසීයක් ඔවුන් ඉංග්‍රීසි අන්දේසි පෘතුගීසි. පහතරට අල්ගත් ඔවුන්ගේ අධ්‍යාපනය ්‍යප්තල උන්ගේ ආර්ථිකයදව ඔුන්ගේ පරිපාලන ය දව ඒ නිසාහර කුරු විටරාල්ලට පුරං අප පුලට ඉතරක් නෙම ඉට පස්සේ ඊට පසුකාලන්න පහලවෙච්ච මේ ගෙට්ටුවත්ේ ගුණානන්ද ස්වාමිින්දරන් වහන්සේ අනගාරික ධර්මපාලතුමන් වැනි අය පවා උද්ඝෝෂණයට මේ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වනත් බැරුවගේ මොකොද ඒ වෙන කොට උන් පදනක් වෙස සකස් කරලාති ුණ මෙන්න මේ සකස්කිරීම හේතු කොට ගෙන. ීදිය බ්ඩරලාගේ පරම් පරාවක් අපිට පහතරටින් හමුව නෑ. මේ නිසා දැන් ඔන්න පහතරට රදලයින් කවද පහතට ප්‍රභහුවරු කවුද මෙතනින් එහාට ඉංග්‍රීසින් විසින් පහතට රදල හමනත්තට පහතරට ප්‍රභහ පලැන්තිය සකස් කරනවා මේ ප්‍රභහු පැලැන්තිය වනාහි ධනය මුල් කොටගන්න. ධනේශරත්වය මුල් කොට ගෙන තමයි ගොඩ නැගුුණ මෙතින එහට මේ ඉතා වටිනා. ොතක් මයි සොක්කං ලොක්කං වූ අග නෝබොඩිටු සම්බොඩි මේ පොත කුමාරජයවර්ධන විසින් සකස් කරප ඉතාම වටිනා කෘතිය මෙහි ඒ තැනක් විතරක් මම කියවන්න දැඒ මොකද මනත්ත මේ මමකිව්ව එක හිතනවා. කුමාරිජයවර්ධන කියනවා ඔවුන් ලංකාවේ පෙරසිටි මේකන පහතනට ප්‍රභහුවරුන් බිලිවද. ඔවුන් ලංකාවේ පෙරසිටි රජවරුන්ගෙන් බලය හා අනුග්‍රහය ලැබූ රදල පැලැන්තියෙන් පැවැත එන්න වුන් ඔවුනු නිසා හ වචනයේ සැබෑ අර්තෙන් ගත් කල රදලයෝ නොවූහ පහතරට ප්‍රභූරුගෙන ගන්. ඔහු ඇත්තෙන්ම පෘතුගේීසින්ට ලන්දේසින්ට හා පසුව ඉංග්‍රීසින්ටත් කීකරුවෝ සේවය කිරීම නිසා යටත් ප්‍රජිත යුගයේදී ඉස්මත්තට පමිණ පහතරට සිංහලියෝ ූහ එතුම ඇතුමියගේ පැහැදිිකිරීම දීර්ගයි ප මෙතිනි ගම් පහතරට උඩ නැගිච්ච ප්‍රභහු පැලැන්තිය ංග්‍රීන් සින් ගඩනැගක් කියෙන තමයි කුමාරිජයවර්දන ඉට පස්සෙේ ඔයක හඳුළු සල්ලන පාරාද සේනමන් බොම වටිනා පොතක් වික්යිවන් විසින් සකස් කරන පින්තූරු සහිත කර සච ඉන්්‍රේෂන් ලෝන් කියන පෞරාණක කෘතිය ඒගේ හෝ පෘතින අපිට දැනවා පහතරට ප්‍රහුවරුන්න්දේසින් ඉන්ග්‍රීන් ප්‍රහන වය සකරට ඉංග්‍රීසින් ම මේ වැඩට හහිට මතරකත් මොකක්ද මේ පහතරටින් ගොඩනගිට පම්පරාව මේ කුමාරිජයවර්දනල හඳුන් වන්නේ කොම්ප්‍රදරු දනපතිපන්තිය කිය කොම්ප්‍රදෝරු කියෙන වටන ඔුන්හ න හදන්නේ කොන්තරාත්කාර ඉංග්‍රීසින්ගෙන් ව්‍යාපාරික කොන්තරාත්ගත්තු සාමාන්‍ය ජනතාව එක ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාගෙන හෝ ඉංග්‍රීසින්ගේ නිල බලයත් එක එකතු වෙලා හෝ උුන්ගේ ආගමානුකූල එකගතාවට මැදිහත් වෙලා හෝ ඔවුන් හදාගත්තා කොම්පරදෝර ධන පපතින්තිය ඉග්‍රීසින්කින් කොතරාත්ගත්ත මොකද මේ කොතර මේ අපි දැනගන්න ඒතමයි රේන්ද කොන්තරාත්ක රේන්ද අපි රේන්ද කලෙි බොම අපිහිතන්න මේ ඔය අමධ පිවාපාර යටත එම පුහොම පහරදුවන්නේයට අරක්කුරේන්දයට ලංකාවේ මත් පැන් බෙදා හැරිම කියන දරුණු ක්‍රියාවලිය එනිසා ඒ මහා රේන්දයට පෙර තව රේන්ද තිබුණ. රේන්දය කියන වචන කොහම ගඩනැකුන්ද කියලා තවම මට කියවන්න හම්ුුණේ නෑ මේ වචනේ නිරුක්තිය ගැන මට නිකං හිතන්නේම රෙන්ට් කියන වචනය රේන්ද බවට පත්තුනාද කිය. හොලන්න රෙද කල ක කුලියට දෙදනවා කියලෙන කුලියක් කුලියට එමත රේන්දය කුලියටන දෙන්නේ රේදය කුලියට ගන්නවා ේන්දය වන්දේසිකම රදසි කල රේද. නවද ේද මහාමාර්ග රේන්දය. පාල පාරු රේදය. හරත්ත රේන්ද්‍රය. ඊට පස්සේ වීරේදය. මාළු රේන්දය. හම හම්ම තනම රේද තිබුණ. ඒතරන් මේ සූදුරේදය කුකුල් කොටවන රේන්දය. මේ සූදුව මද ම මත් පැන් බාවිතාව තහනක් නෑ රේදේයටන්න මකද රේන්දේකයන් ඒවලින් බදුගන්න. බදුගෙවුවතින් රේන්දයත්පත් කරගන්න පුළුවන්. ඒවාවලින් බදු ගහන නිසා ඒ බද් එකතු කරන්න ඉග්‍රී යදැෙන න ගේෙච හලක නිල ධහරි පැන්තියක් නෑ ලකාේ ම එතනම කුරුල්ට කිල කුම්ඹර ත්‍රතියාගන්න කුම්ඹුරු අස් වන්නෙන් සයට දහයක් ඉංග්‍රීසි ආන්්ඩුවට අයිති කියෙ උන් නියෝක කලා. කටඒ සට දහය ගණනය කරන්න ඒ සට දහය වෙන්කරන්ද වේවගේ කටිවුතුලට ඉග්‍රීන් මැදිියත්තු නෑ නෑ අන්න ඒතකොට අපි මේ කියනවන්නේ ඉංග්‍රීසින් පාලන් හැදවා පාරවල් හැදුව කෙලි ොම ගෞරෝ කරන ඇත අපි අදත්වයන්න ඒ පාලංවලේ පාරුවල තමයි හැබැයි ඔවුන් ඒක හැදුව ඇයි ඒ පාලංවලි යන්න බෑ නොමිලේ ඒ පාලගලි යකොට බද්දක්කා අය කරන පයින් අනවන මෙචරයි කරත්තක ැනවන මෙච්චරයි දෝලාව ැනවන මෙචරයි බඩුපෝධයක් එක් යනවන මෙචරයි දරමල්ලොත් එක් යනවන මෙචරයි. අදි වශයෙන් විශාල බදු ඔවුන් අය කලා ඒ වගේ ඔවුන් තනපු පාරවල්ලල යන්න ගෙවන්න ඕන රජයට අන්න ඒ ගෙවීම් එකතු කරපු අය. ඒ ගෙවීම් එකතු කරන්නට රේන් දෙයක් දෙන. ඒ රේන්දය ගත්ත පහතරට ඉංග්‍රීසින් සමඟ සමීපුව හිටපුවාය එ සැග කුකුල් කොටු ඒ. ඒ කොකුල් කොටෝන තැනයි සූදු පිටියෙයි වරේන්දයි මාළුරේන්ද දීවරයින්ගින් දරුණු ලෙස බදුඇල බදු කු කරත්ත කටිය තමයි රේන්දකාරය කෙලෙ ේදකාරය අපි ඇන්දෙ චිත්‍රය බොහොමනිිකං බඩ මහත ඔද අමවෙතින පරම චිත්‍ර රේන්දකාය න්දින් එහම තමයි බ්ඩ මහත දරුණු මුදදාලාලික ෙක්දට ඒ රේන්දකාරයා තමයි අවසානයේ මේ මහා ප්‍රබූ පැලන්තති බවට පත් වුණ. ඔය රේද වැඩ පිළිවෙලේ පහ එකොට අපේ සිංහල ප්‍රවූරුන්ට හම්ච තවද තම අරක් කුරේෙන්ද අර තෝම ස්කින කියන ය මාර්ග සංවර්ධනයට ඉගරන්තේෙන් සබදධ ච ඉග්‍රීසි මහත්‍යය තෝම කින හ පොත් ගොඩක් ලිව ලංකාේ මාර්ග සවර්ධන නි ලකාකපුරන ැවිද එතුමන්ගේ පොත්වලම අපින මේ කියන ඉංග්‍රීසි පොත්වලව එතුම සඳහන් කරන මොන්න තරං වෙනසයක් අපේ රටට අරක් රේන්දේ වින් සිද්ධ කලාද කිය ොත් තරන් විනාශසයක් සිද්කලාද කියනවා නං. අපේ රටේ තිබිච් සියලූම මානව සම්බන්ධතා වෙනස් වන. අපිට මේ අරක්කෝගෙන තිබුණන අපේ මේ උට මිනිස්සක තුර රාටකක් පරගෙන පහරටම පොල් ටිකක් පරාගෙන එම රා සම්බධ අපිට තිබන. හැබෑරුම කියෙන වචන අපිට අලු ත ේ.ඒ තැබැරුම් එතකට අරක්කු අලව අරක්කෝගෙන ස්පරිට් එක. පොල්වලින් තම පෙරන්න පොල්රාවලින් තම ඔවු අරක්කු හදන්න. එතකොට අ අරක්කු පෙරන්්. අරක් වූ නිෂ්පාදනය කරඩ ඒ බෝතල් කරන්න ඒ ප්‍රවාහනය කරන්න ඒ බෙදාහරින් ඒ සිල්ලරට විකුණන්ට තොග වශයෙන් විකුණන්ඩ. ඔන් විශාල රේන්දයක් අය කළ රේන්දයක් වෙන්දේසි කළ. ඒ රේන්ද විශාලධනයක් මේ පහත රැටියන් අල්ලාගත්තා. ඊළඟ එක තමයි ඔවුන්ට හම්බෙච්ච ව්‍යාපාර්. ප්‍රදහන වශයෙන්ම වතුතු. ලංකාවතුවාගේාව ඉග්‍රීසින් ආරම්ම කළලාට පහතරට කිසියම්තු ප්‍රමාණයක් තමයි සිංහලයන්ට ව්‍යාපාර කරන්නට දුන්නේ. ඉංග්‍රීසින් නියෝගයක්නයකුත් කලා සිංහල ප්‍රබභහුවරුන්ට විශාලවතු කන්ද උඩරට පැත්තෙන්ගොයි ඒේවත්තුො පහතරටින් පොල්වතු වගේ ෙවල් විශාල වස මිදගන්න ැක සීමාවක් පනවවා. ඇැයි කුදු වගාව කුරුදු නිෂ්පාදනය කරුන්දු බෙදාහැරීම පිටරට පැටවීම වගේ කටයුතු පහතරට ව්‍යාපාරිකඇන්ට බහර වුණ ලීබඩු වෙළදාම ලීබඩු නිර්මාණය ලීබඩු කාර්මික කරණය ල ඉංග්‍රී කරම න්දේසි ක්‍රම න ලංකාව ෙවල් හදට පටන්ගත්තවේෂ න්දේ ආකරති අනු ඒවල්ට අනුව ලන්දේසි ඉංග්‍රී ආකෘතිය පටු ේසා ආදී සකස් කරන්න සිද්ධ වන අල්මාරය පුටුව මේසේකන වචන යෙගුලන්ගෙන එනිසා ඒවලට මොටතුුව පැත්තේ තමත් ලීවලට ප්‍රසිද්ධ නිසා එ ලීව්‍යාපාරය වඩු. කර්මාන්තය ලංකා විතා ඉහිලින් පොහොසත් වෙන්නට පහර රැතිියන් හම්බච් අවස්ථාවක් ඒ වගම තමයි මිනිරම් පතල් මිනිරම් පතලින් විශාලාදැමක් ලැබ මේ කනජම්පත මහ පො හාරගැගිල් අපි මනික්් කල රුද් තියවන් දෝනා ැහැෙන මැනික් ගන්න ොරුද්ධම පවිතා කරල පහතරට අපි මිනිරං හැරුව.ඒ මනිරං කර්මාන්තයයටත් ආධිපත්තය තිබුණ සිහල ප්‍රවහරුන්. නිසා මිනිරං කර්මාතය ුත් ඔන් විශාල ධනය එකරු කරගත්ත මෙන්න මේ කියන්න කටයුතු වලින්. ඔවුන් දනවත් වුණා.ඒ ධනවත්කම හේතුකොටගෙන ඔවුන්ට ප්‍රභූත්වයක් හිමි වුණ ලංකාවේ. ඒ ප්‍රභහුත්වය විසින් ඔන්නව ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් ඉංග්‍රීසි රාජ්‍යතාන්ත්‍රයට පුරදු පුුණ කරු ලැබව සමීපතමින් කරනු ැබවා එංගලන්තේ මහරජිනට සමීපෙන්ටන්ගත් ඇංගලන්තේ මහරජිනි විවාහත් සෝට ඔන්න ැඳවන තර. ප්‍රභහුවරුන් බවට පත් වන වුන් භෂාවද ආහාරවේලද කෑම බීමද ඇඳුම් පැළඳුම්ද එත් අනිකර ඉංග්‍රීසි පිළිවෙත් අනුව සකස්කරගන්නට ඔවුන්ට හැකියාව ලැබුණ. තදහන් වශයෙන් ඔවුන්ගේ දරු පරම්පරාවල් ඒට ප්‍රදහනියන්ගේ දරු පරම්පරාවල් ඊළඟ පරම්පරාවල් ඔවන් එංගලන්තයට ගොසින් හොඳින් නිගෙනගෙන විශ්වවිද්‍යාලවල නීතිය බැරිස්ටර්කං ලබාගෙන ඔුන් දෙවුන්ව ලංකාවටාව. එනකොට ඔවුන් නීතිය වෛද්‍යවිද්‍යාව හෝ දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවිතරක් නව වු ඉග ගත්ත. අ ඒනවිට යරෝපයේ ප්‍රලිතවමින් තිබූ ලිබරල්වාද. අ වැඩවසම් සම්ප්‍රදායට එරෙහිව ඔුන් ගොනකාගත්ත ලිබරල්වාද අදහසුත් ඔුන් රැගෙනාව. සමාජවාද අදහසුත් ඔවුන් රැගනාව. ඒ මලි කරගෙන පහතරට ප්‍රභූ පැලන්තින් අ මිනිරංහාරලා කරේන්ද අරගන එකතු කරගත්තු මුදල් වලින් ඔවන් ධනයෙන් හදාගත් අඥාන මණඩලයක් එනිසා උු වෙනම ටේස්ට එකක් වෙනම රසාස්වාධනයක් වෙනම ජීවිත පැතුම් හදාගත්ත නිහ මෙන්න මේ ජීවිත පැවතුම් මෝලට ඔවුන් දුන්නු නම තමයි රදලකම ඇරස්ටෝකයි් ඇරස්ටොකයි් කිය බටහිර වචනය පාරම්පරික උරුමෙන් එන්නේ නමුත් මේ පරම්පරා දෙකකටමිහැයින් මිනිරංහාරපු පහතරඇටිය පරම්පර දෙකක් කිරන්නකොට ප්‍රබල හා බරපතල ප්‍රභහුවරෙක් බවරපත් වන එනිසා ඔවුන් රදලයින් බවටට නම් කලාා ඔවුන්ට ඔවුන් ගෙවල් හැදුව ඒ ගෙවල්ට වලා වු කියලා කිව්වා වලව් කියන වචනය අපිට එන්නේ ඔය වලව කියෙන වචනයෙන් කළ කිය එකත් වඩුග වචනය අ දෙබල වචනය ඒ වචනයට අනුව වලව කියලා කියන්නේ මේ නඩුශාලා. එකන අධිකාරම්වරු කන්දර ට අධිරමර නඩුව හවු තමගේ ෙවල ෙ නඩුුවහන සලාාවක අර්තයුත් මේක වලා වුව කෙල හැදන. නිසා උඩරට අධිකාරම්වරු නිලමවරු ම වලාව තිබුණ. හැබැයි පහත රැටියන් ලව් හදන්න පටන් ගත්ත. ඒවාවලට උන්කිව විලා කියලා එ එනිසවන්කව වලව්ගෙන වනය හදන්නේ විලාකෙන ඉංග්‍රීසි වචනයෙන්. පිටිසර බංගලා. එනිස උන් කොළඹ ංගලාවයි පිටිසර බංගලාවයි හදාගත් ඒවර කදවුරරට වලව්ආෘතියත් අරගෙන ඩ් එමනත්තන් ලන්දේසි ගෘරහ නිර්මාණ ශිපත් එක්කව කරලා පහතරට ඉන්න ප්‍රට් හසකිල වලව් හදන්න පටන්ගත්තා. මේ හේතුවයෙන් ඔන්න වලවු සහිත රදල පැලන්තියක් පහතරට ජනිත්ත වුණ. ඒක මේ පරම්පරික උරුමෙන්පු කණඩායමක් නෙමයි. එනිසා ඒගොල්ල තමයි ඊළඟ පරම්පරාවේ මහා දන්න කෝේරයින් ව්‍යාපාරිකයින් සහ උන්ගේ දරුවන් කෞන්සිලට පාරිමේ තුතට ඇවන දේශපාල දහරාවට එකතුකර ගන්නු ලැබි. තර පහතරට දේශපාල දහරාව ප හෙට කල්පනා කරන ැලූතින් අපි ීට තතු මතාවකට කලින් අපිකිවන්නේ දොන් ඒඩියන් විජේසිහ ජයවර්ද ඩියෙන් ජේසිහ ජයර්ධනකයෙන් කවු ලපද දන්නවාන්නේ අප අපේ ධර්මශ්‍රිකාරිවසම්ගේ පොතක් ධර්මශිකකාරිවස පොතේ පවා හුද හඳ දක්ුණ න මේ ධර්මශිකාරිවස මේ එකක දක්වන්නේ මේ ඔහුගේ තනි සිතිවිල්ලක් නොවේ ලංකා මීට පෙර එක් දහස් අටසියතිහේ සිලුවන් ගැසට කියන පත්තරයට දොන්නේඩ්්‍රියන්ට ගෞරව පිණිස ලියපු ලියවිල්ලක් ඒතුමන්ගේ දක්ෂතාව ඉංග්‍රී ඇසින් බල් ඉංග්‍රීසි ආන්ඩුවට හකරපු මහා සේවය කරනකොටගෙන. එක්ද අට තිේ ගැසත් පතේ පළවෙච්ච ලිපියත් තමයි ඊටස් එක්ද නමසි හලිස් ගනවල පන්දලමේ නැවත සාචවයනට ගත පාර්ලිමේතුට කියිය නොෙක්වාද විවාද ඇතු නොව තන්බි මුදලක කියන සකල්පය අරංඟයිල ඕක පරලා ගත්ත නිලෙරමමාල් පරම්පරාවත්ක් නීල පෙරුමල් පරම්පරාව ලංකාවට පැමිණිය කපු පරම්පරාවක් වෙදිහට කිය කියන. නවගමය කපු පරම්පරාවට නීල පෙරමල් පරම්පරාව සබන්ධ ැක්න කලු කපුගේ පරම්පරාවත්. එනිසයි කලුකපුගේ නීල පෙරුමල් පරම්පරාවෙන් බන්්ඩාර්හොර එක බන්්ඩාර නායකර ගොඩ නැගුණ කියල පරකයකුත් ොය සිතිනවා අගට විශාල් විශාල පොතපාත මේ පිළිබඳ තර්ක විතර්ක ගැසටෙත් සදහගතින පාල්මේන්තුත් මේගෙන සසාකච්චව තින.ඒනිසා මෙ මෙහෙම පිරිස් ලංකාව ගොඩ නැගුණ. කොට අපි දන්නව දොන්නන්නේ ද්‍රියන්ගේ පරම්පරාවේ ඊළංග එඉන්න ඒබහ ඒබ්‍රහම් විජේ වර්ජ ජය විජේ සිංහ ජයවර්ද. ඊළඟට යනවා ජම්ස් ඇල්්‍රඩ් ඊළඟට යනවා ඉවජීන් විල්්‍රඩ් ඉට ඊලළඟට තමයි අපි හම වෙන්නේ ජුනියස් රිිචඩ් ජයවර්දන්. ඒ වගේ සොලමන් ඩයිස් බන්ඩාරණයක කියන ප්‍රභූ එතුමන්ට හා හම්බූුණේ මහමුදලිකම මුදලිකටත් එයාගේ මහමුදලිකම එනිසා මහමුදලිකම එංගලන්තේ රාජ්‍යත්තුවෙන් එතුමන්ට පිරිනමුන් ලැබවා එනිසා ඔය අවුරුදු දෙසීයක පමණ කාලයක් ඇතුළට මහමුදලිකම ලබාගත්තුූ හොරගොල්ලේ වලවෙන් ස්WD බ්ඩාර්නායක කෙනෙක් පහල වෙන ඔහු අර ලිබරල්වාදේ රැගෙන ඔහුගේ ොහ දරුව ක වුණට වෙන අධ්‍යාපනයක් ලබල ලිබරල්වාද ඉ එකනගෙන ලංකාවට ඇවිල්ල ඔහුන් දේශපාලනට එක් හුුණ. ඒ නිසා පහතරට රදලයින් කියන වාක්කයට තියනෙ කෙටි ඉතිහාසයි. උඩරට රදලයින් කියන වාකයට ඕම දීර්ග ඉතිහාසයක් තියෙනවා අපිට ඒක කිස්තු වර්ෂ දහනි සියවසේ හෝපිටිගම්පදිය සෙල්ලිපිය හැබෙන රදොල කියන වචන ඉදලම කරුණක් කහකරන්න පුළුවන් වෙනවා. ඒ නිසා අවසාන විග්‍රහය දැනට සාකච්ඡා වෙලා තියන විදිහයට අවසාන විග්‍රහය අප්‍ර තියන්න තියෙන්නේ. පහතරට ප්‍රභූුවරු න්නවා. පහතරට ව්‍යාපාරික ඉන්න. පහතරට උසස් අය ඉන්නවා. නමුත් අර පාරම්පරික ගුලවන්ත ප්‍රබූ රදල පරම්පරාව අපිට හමුවන්න නම් අපි කන්ද වඩරට ය යුතුයි. කන්ද උඩරට රදල පරම්පරාවක් බර්තමාන දේශපාලනයට සම්බන්ධකමක් වෙලා නැති නිසා අපි මේ වලව් කියන දෙක පහතරටීම තෝරගන්න නිසා පහතරට කියලා අපි ප්‍රබූ පලන්තියක් හඳු ගන්න. දැන් ඔය කතාව දැනට අපි ඔත නවත්තම. අප ඊළංකට සාකච්චා කල බලඩු ඕනෑ තවටයක් ම හිතුම පහතරට ගෙන කතා කරනෙ හොඳයි කෙල් පහත රට පහත රට වෙන්න පටන්ගන්නේ කවදද. එක්දහස් පන්සය පහේ අපි හමු වෙනවානේ ලොරෙන් සෝද අල්මේද පරංගයක් කෝට්ට ගිය කතාල් එතරින් පටන්ග ඊළ දවස